කියලා පිළිගන්නවා නිච් බිස්නස් කරන සාලේ YouTube channel එකට. අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වන්නේ ආරම්භක ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාරිකයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් ගැන. ඒ තමයි ගොඩක් කට්ටියට අවශ්‍ය වෙලා තියෙන දෙයක් තමයි මේ ව්‍යාපාරයට යොදන නාමය. අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් කොහොමද හරියට මේ ව්‍යාපාරයට නමක් යොදන්නේ? ඒ නම යොදන්න කලින් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියලායි අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වන්නේ. ඒ විදිහට අදවසේ අපි පළවෙනි උපදෙස තමයි මම ඔයගලන්ට දෙන අදවසේ ව්‍යාපාරික නමක් යොදන්න කලින් අනිවාර්යයෙන් සැලකිලිමත් වූ කරුණු අදවසේ මම හතක් ඔයගලන්ට යෝජනා කරනවා. මේ හත තුළ ඔබට ගැළපෙන ඔබේ කරන ශ්‍රේෂ්ඨයේ ගැළපෙන නමක් ඔබට අනිවාර්යෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. පළවෙනි කරුණ තමයි ඔබ ව්‍යාපාර නමක් යොදන්න කලින් ඔබ අනිවාර්යෙන් යොදන නාමය අනිවාර්යෙන් යුනික් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබටම අනන්‍ය වන නමක් වෙන්න ඕනේ. අපි දන්නවා මේ ඔබේ ව්‍යාපාරයේ උදාහරණයක් විදිහට ගත්තොත් හෝටල් ශ්‍රේෂ්ඨයද හෝ වේවා නැත්නම් මෝටර් රථ ප්‍රවාහන ශ්‍රේෂ්ඨයද හෝ වේවා ඒ ශ්‍රේෂ්ඨයට අනන්‍ය වූ සහ ඔබේ ව්‍යාපාරික ස්ථානයට අනන්‍ය වූ ලක්ෂණ වෙන යුතුයයි ඔබේ නම ඔබ යුදේ යත්තේ. ඒක නිසායි අපි කියන්නේ ඔබ යොදන නම අනිත් හැම විටම යුනික් විය යුතුයි කියලා. මගේ දෙවෙනි කරුණ තමයි ඔබ ව්‍යාපාරික නමක් යොදන්න කලින් ඔබ සිහි තබා ගත යුතු කරුණක් තමයි එම නම හැම විටම සරල විය යුතුයි. කියන්නේ අපි දන්නවා මේ සමහර ව්‍යාපාර යොදනවා නම් ඒ කියන්නේ උච්චාරණයට හෙන අපහසු නම් එතකොට ඒකින් අපිට ලොකු අවශ්‍යයක් ඇති වෙනවා. මොකද අපිට පාරිභෝගිකයන් අද්දවා ගැනීමේදී පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමේදී අපිට මේ නම මාකට් කරන එකින් නැත්නම් අපි ඒක ප්‍රොමෝට් කරද්දී අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වෙනවා. මොකද උච්චාරණයේ අපහසුතාව සහ ඒ නමේ තියෙන සංකීර්ණ බව හින්දා අපිට ලොකු අවශ්‍යයක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මම කියන්නේ ඔබ නමක් යොදන්න කලින් නම උච්චාරණය පහසු සහ සරල නමක් හැම විටම විය යුතුයි. ඒ තුන්වෙනි කරුණ තමයි මේ කවදාකවත් මේ ඔයගොල්ලෝ දාන නම ඔයගොල්ලන් කම්පැනිට දාන නම තරඟකරුවන්ගේ නම් සමග සංසන්දනය වෙන නම් දාන්න එපා. මොකද ගොඩක් කට්ටිය හිතනවා මේ තරඟකරුවන් මේක නැත්තම් කම්පිටිෂන් එක තියෙන කම්පියුටර්ස්ලාගේ නම් වලට සාපේක්ෂව ළඟින් යන නමක් දැම්මොත් අපිට තරඟකරුව අපිට පාරිභෝගිකයන් අද්වා ගැනීමේ හැකියාව තිබුණා කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ හැම විටම. මොකද එතකොට පොඩි අපි හිතන්නකෝ අපි හදාගන්නවා අපේම කම්පැනි බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරද්දී පාරිභෝගිකයන්ට යම් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ කියන කම්පැනි අර කම්පැනිදී. එතකොට මොකද දැන්ට ලීඩින් මාකට් එකේ ඉන්න තරඟකරුවාට ඔබේ කම්පැනි හෝ ඔබේ ආයතනයේ සර්විස් එක කොච්චර හොඳ වුණත් ඔබේ නම ඒ කම්පියුටර් එකේ පොඩ්ඩක් ආසන්න යන නමක් නම් ඔබ ඒකේ පාරිභෝගිකයන් මතක තියන්නේ ඔබේ නමට වඩා ඒ නම. මොකද ඒක සමාජගත වී තිබෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා මා යෝජනා කරන්නේ කවදාකවත් මේ හැම විටම තරඟකරුවන්ගේ නම් වලට ආසන්න නමක් යොදා ගන්න එපා. මොකද ඒකින් ඔබට ලොකු අවාසියක් වීමට සිදු වෙනවා. තරඟකරුවන්ගේ ආකර්ෂණය සහ තරඟකරුවන් කාණ්ඩය හරියට වෙන් කරවා ගැනීමේදී ඒ ඔබට ලොකු අවාසියක් කරන එක සමායෝජනා කරන්නේ හැමතිස්සම ඔබේ ශ්‍රේෂ්ඨයට අදාළ තරඟකරුවන්ගේ නම් වලට පොඩ්ඩක් වෙනස් නමක් ඔබේ කම්පැනිට යොදවා ගන්න කියලා. ඊළඟ කරුණ තමයි මේ යොදන නම ඔබේ ව්‍යාපාර යොදන නම මේ අර්ථ දෙකකින් සමන්විත නම් යොදවන්න එපා කොයි වෙලාවක. කියන්නේ අපි කිව්ව ඩබල් මීනින් තියෙන වර්ඩ්ස් කවදාකවත් යූස් කරන්න එපා ඔබේ කම්පැනියක නමකට. මොකද එයින් ඔබේ කම්පැනියේ තියෙන රෙපියුටේෂන් එක යම් මට්ටමක බිඳහැලීමකට ලක් වීමට ඉඩකඩ තිබෙනවා. කරුණ තමයි මේ සමාජයේ අපි ගොඩක්ම භාවිත වෙන වචන. අපි උදාහරණයක් විතර ගත්තොත් දැන් අපි දන්නවා මේ හිරු නාලිකාව සහ දිරණ නාලිකාව නැත්නම් Apple සමාගම අන්තර්ජාතික මට්ටම ගත්තොත් ඒවා සමාජයේ තිබ්බ වචන. අපි දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ YouTube channel එකක් තියෙනවා සහ ලංකාවේ ප්‍රසිද්ධ ගායක වස්ති. වස්ති කියන්නේ අපේ පරණ මුතුන් මිත්තන්ගේ කාලේ තිබ්බ වචනයක්. නමුත් ඔවුන් ඒක අරගෙන ඒක ඔවුන් බ්‍රෑන්ඩ් එකක් කළා. Apple සමාගමත් ඒ වගේමයි. මොකද ස්ටීව් ජොබ්ස් දැනගෙන හිටපා Apple කියන වචනයක් තිබ්බ කියලා. නමුත් ස්ටීව් ජොබ්ස් තමයි ඒ Apple කියන පළතුර මේක බ්‍රෑන්ඩ් එකක් කරේ. ඒ වගේමයි දෙරණ නාලිකාව ටීවී දෙරණ නිර්මාණය කරේ. දෙරණ කියන්නේ මේ අපි ජීවත් වෙන අපේ රටට අපේ මිහිතලයට ඒ නම ඔහු බ්‍රෑන්ඩ් එකක් කරා. මොකද ඒකෙන් ලොකු වාසියක් සිද්ධ වෙනවා ඔබට සමාජය තුළ කියන්නේ අන්තර්ගත සමාජය තුළ සමාජගතලා තියෙන වචනයක් කම්පැනි එකට දමා ගැනීමෙන් සහ කම්පැනි බ්‍රෑන්ඩ් එකක් හැදීමෙන් ඔබේ ව්‍යාපාර කටයුතු ඔබට පහසුවෙන් කරගෙන යාමන හැකිය කරගෙන යාමන හැකියාව සහ ඔබට අලෙවි උපාය මාර්ගයක් විදිහට එය භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මගේ 6 වෙනි කරුණ තමයි මේ අවශ්‍යතාවය අනුව ඔබ යම් අනිවාර්යම යොදිය යුතු. මේ අවශ්‍යතාවය අනුව නම් යොදන්න කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔබ වාහන ශ්‍රේෂ්ඨේ නම් අපි දන්නවා ගොඩක් කට්ටිය භාවිත කරන්නේ ඔටෝ.
කියන්නේ ඔටෝ කැලලත් එක්ක තමයි නම දාන්නේ. නැත්තම් ඔබ උදාහරණයක් ගත්තොත් මේ බිස්නස් කන්සල්ටින් පැත්තෙන් ගත්තොත් ගොඩක් කට්ටිය කන්සල්ටින් වලට දාලා මේ අපි උදාහරණ කරා නිෂ් බිස්නස් කන්සල්ටින්. ඒ වගේ. ඒතකොට මොකද පාරිභෝගිකයන්ට හරි අදහසක් එනවා ඔබේ ව්‍යාපාරයෙන් කුමක් ගැනද කරන්නේ සහ කුමක් ගැනද කතා කරන්නේ කියලා. ඒක නිසා හැමදෙස්සම ඔබේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයට අදාළ නමක් ඔබේ ව්‍යාපාරයට දාන්න. අන්තිම කරුණ මම කතා කරන සූදානම් ඔබ ව්‍යාපාර නමක් යොදන්න කලින් ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙ දෙයක් තමයි මේ ඩොමේන් එක පිළිබඳව. මොකද අපි දන්නවා වර්තමානයේ ලෝකයේ මුහුණ දෙන තත්ත්වයට අනුව අපි හැමෝම දැන් වැඩ කටයුතු සිදු කරන ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඩිජිටල් තාක්ෂණය සමග මුසු විය යුතුමයි. ඒ ඩිජිටල් තාක්ෂණය සමග මුසු වෙද්දී වෙබ්සයිට් එකකින් දේ ඔබට අනිවාර්යයෙන්ම වැදගත් සහ අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක්. ඒක නිසා ඔබ ඩොමේන් එක ගන්න කලින් ඔබ යොදන නම තව කවුරු හරි ඒ ඩොමේන් එකට සහ කවුරුත් යොදාගත්ත නමක් නොවෙන්න ඕන. ඒක ඔයාට රෙජිස්ට්‍රේෂන් එකේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ කවුරු හරි ලබාගෙන තියෙන නමක් අරගෙන තියෙනවා නම් ඔබට කවදාවත් රෙජිස්ට්‍රේෂන් එකේදී, ඒ කියන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේදී ඒක පාස් වෙන්නේ නැහැ. ඒක රිජෙක්ට් වෙනවා. ඒක නිසා හැමදෙස්සම මතක තබා ගන්න ඔයා ගන්න ඩොමේන් එකට ගැළපෙන නමක්ද, ඩොමේන් එකට ගන්න පුළුවන් නමක්ද, ඒ වගේම දැනට කවුරුත් භාවිත නොකරන නමක් විය යුතුයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක හරියට සම්පූර්ණ කරගන්න. හරි, අද දවසේ අපි කතා කරේ ව්‍යාපාරිකයෙක්ට, කියන්නේ ව්‍යාපාර ආරම්භ කරන පුද්ගලයෙක්ට වැදගත් වෙන මාතෘකාවක්, ව්‍යාපාරයට කොහොමද හරියට නමක් යොදන්නේ කියලා. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ගන්න ඇති කියලා. අපි කරුණු හතක් ගැන කතා කරා. ඔයගොල්ලන්ට තව මොනවා හරි මේ බිස්නස් රිලේටඩ් ස්ටාර්ට්අප් කෙනෙක් විදිහට බිස්නස් එක ස්ටාර්ට් කරන කලින් මොන වගේ දේවල්ද, මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ කියලා කතා කරන්න අපි සූදානම්. ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න මට කමෙන්ට් කරන්න පල්ලෙහැ, නැත්නම් මගේ මේල් එකට ඊමේල් එකක් දාන්න. මම සූදානම් ඔයගොල්ලන් ප්‍රශ්න වලට විසඳුම ලබා දෙන්න. තවත් මේ වීඩියෝ එකකින් හමු වෙමි. බලාපොරොත්තු වෙයි අද දවසේ මම ඔබ සමග ඔබ සියදරාටම සුබ දවසක්.